Welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා වෙනද වගේම ගොඩක් හොඳින් ඒ වගේම පරිස්සමින් ඉන්නවති කියලා. ඔන්න අද මම ඔයාලත් එක්ක මම යුනිවර්සිටි එකේ ගත කරපු full day එක vlog එකක් තමයි අරගෙන ඉනිතින් ගොඩක් interesting වෙයි. යුනිවර්සිටි යන්න, government university යන්න ආසාවෙන් ඉන්න අයට ඒ නිසා වීඩියෝ එකත් එක්ක දිගටම එකතුලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා bell icon එක click කරලා මාත් එක්ක දිගටම එකතුලා ඉන්න කියලාත් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඔන්න මම දැන් මේ ලෑස්ති වෙන්නේ උදේ 10:00 මාට තියෙන ලෙක්චර් එකට යන්න. ඒ ඉවර වෙලා හවස් වරුවේ මම ගෙදරින් තමයි හිතාගෙන ඉන්නේ. මොකද සති දෙකක් වගේ long holiday එකක් අපිට සෙට් වෙනවා ඡන්දෙත් එක්ක. ඉතින් මෙහි ඉඳලා වැඩක් නැහැ නේ ළමයි. අනික කන්න බොන්නත් නැහැ හරියට වියදම් වැඩි. ඉතින් ඊට වඩා මං කැමති කොහොමත් ගෙදරින්. මම හැම වීකෙන්ඩ් එකකටම ගෙදරින ළමයි. හොඳයි නේද? ඉතින් මේ long holiday එකටත් මම Lectures ඉවර වෙච්ච ගමන්ම බෑග් ටිකත් උසගෙන ගෙදර එන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. මං මේ වෙලාවේ මාරම සතුටෙන් ඉන්නේ. මොකද ගෙදර එනවනේ කියලා දන්නවනේ. ඒ නිසා පට්ට සතුටෙන් ඉන්නේ. මං දැන් මේ අමාරුවෙන් අයිලයිනර් එක තමයි අඳින්නේ. හැමදාම මට පළවෙනි පාරම අයිලයිනර් එක ඇඳගන්න බෑ. දෙතුන් පාර අඳින්න ඕනේ හරියට අයිලයිනර් එක එන්න. ඉතින් අර වෙඩින් එකට නම් වගේ මහ ලොකු අයිලයිනර් එක අඳින්න බෑනේ. ඒ නිසා යන්තමින් තමයි අයිලයිනර් එක අඳින්න ඕනේ. ඒක ඇඳගන්නත් බොහොම අමාරුයි. මේ තියෙන ඉතින් මං ඉන්න බෝඩිම. ගෙදර වගේ ටයිල් අල්ලපු සිවිලින් ගහපු ෆෑන් තියෙන එහෙම පට්ට සැප පහසුකම් දෙන හොටල් රූම් එකක නෙවෙයි මල් ඉන්නේ ළමයි. මට ඉගෙන ගන්න සුදුසු අම්මා තාත්තට මහා බරක් නොවී ඉන්න පුළුවන් තරමේ බෝඩිමක තමයි මම ඉන්නේ. දැන් මම මේ බෝඩිමේ ඉඳලා පයින් කැම්පස් එක පැත්තට යන ගමන් ඉන්නේ. මම හිතාගෙන ඉන්නේ ලෙක්චර්ස් ඉවර වෙලා ආයමත් සැරයක් බෝඩිමට ඇවිල්ලා බඩු ටික අරගෙන ගෙදර යන්න. මොකද ලෙක්චර් යද්දී මගේ අර ගෙදර ගෙනියන තඩි බෑග් එක උස්සගෙන ගියොත් එහෙම ළමයි මට හිනාවේ. මං ඉන්න බෝඩිමේ ඉඳලා අපේ ෆැකල්ටි එකට මං හිතන්නේ කිලෝමීටරයකට කිට්ටු වෙන පයින් යන්න තියෙනවා. ඉතින් මම මෙන්න මේ ෂෝට්කට් එක තමයි යූස් කරන්නේ. කම්බි වැටකින් පැනලා තමයි යන්න තියෙන්නේ. ඉතින් මං මගේ ලෙක්චර් ගෙනින බෑග් එක තව පොඩි බෑග් එකක් මගේ අතේ ඔයාලා දකින්න ඇති. ඒ මගේ අපේ උඩ බෑච් එකේ සීනියර් අක්ක කෙනෙක්ගේ නෝට්ස් වගේක් මම ඉල්ලා ගත්තා ෆොටෝ කොපි කරගන්න. ඉතින් ඒ ටික යටත බාර දෙන්න ඕනේ ගෙදර යන්න කලින්. ඉතින් ඒ ටික තමයි මේ තියෙන්නේ. මේ ෂෝට්කට් එක වැටෙන්නේ අපේ මැනේජ්මන්ට් ෆැකල්ටි එක පිටිපස්සට. ඉතින් මේ දවස්වල මැනේජ්මන්ට් ෆැකල්ටි එක පිටිපස්සලම ජපානි වගේ රෙබරෝසියා මල් පිපිලා පට්ට ලස්සනයි. අනිත් ෆැකල්ටි වල ළමයිනොත් ඇවිල්ලා මේ දවස්වල මෙතන ෆොටෝස් ගන්නවා, වීඩියෝස් ගන්නවා. ඉතින් මෙතන නිකන් පිට රට ගිහින් වගේ ළමයි ෆොටෝ ගන්නවා. නිකන් කවදාකවත් දැකපු නැති තැනක් වගේ. මොකද ඉතින් අවුරුද්දකට එකම එක පාරයි මේ රෙබරෝසියා මල් මේ විදිහට අපේ කැම්පස් එකේ හැදෙන්නේ. ඉතින් දැන් මම මේ ලෙක්චර් හෝල් එක ගාවට තමයි ඇවිල්ලා ඉන්නේ. අද මට තියෙන්නේ ICT බේස් සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒක තියෙන්නේ කම්පියුටර් ලැබ් එකේ. අපි කම්පියුටර් ලැබ් එකට යන්නේ එලියෙන් බෑග්ස් එහෙම ගලවලා සරප්පුවෙම ගලවලා. ඉතින් එලියන් රැක් එකක් තියලා තියෙනවා. ඒ රැක් එකේ සෙරප්පු හිම ගලවලා තමයි යන්නේ. ඉතින් මම්මගේ බෑග් එකයි සෙරප්පු දෙකයි තියලා අවශ්‍ය බඩු ටික අරගෙන දැන් මේ ලෙක්චර් හෝල් එක ඇතුළට යන්න තමයි හදන්නේ. මගේ යාළුවෝ නම් වේලාසන ඇවිල්ලා. මොකද යාළා හොස්ටල්නේ ඉන්නේ. ඉතින් මම බෝඩිමේ ඉඳලා පරක් වෙලා තමයි ආවේ. ඉතින් යාළා මටත් එක තැනක් අල්ලගෙන තිබුණා. ලෙක්චර් තාම ඇවිල්ලා නැහැ. ඒ එන්න කලින් තමයි මම මේ වීඩියෝස් ටික ගත්තේ. ඒ මේව වැඩ කරන්නේ නැද්ද? කරන්ට් එක ගිහින් මං ඔබන උඹල වැඩ කරන්නේ නැත්තේ. ආ ෆෑන් වැඩ ලයිට් එක නම් කරන්ට් එක යනවා. මරු මොලේ. ඒත් මේ මේව එබුවට එබෙන්නේ. ආ හරි. පේනව නේද ඉතින් අපේ මොලේ තරම. අපි හිතුවේ මේ PC වැඩ කරන්නේ නැති කරන්ට් එක නැතුව කියලා. බැලුවම ෆෑන්, AC, ලයිට්ස් ඔක්කොම වැඩ. ඒ කියන්නේ ඉතින් කරන්ට් එක නැතුව නෙවෙයිනේ. ඒ තරම් අපේ මොලේ නේද ළමයි. සර් ඊට පස්සේ අපිට ගෲප් වර්ක් එකක් දීලා ගියා. අපි ඉතින් මේ ගෲප් වර්ක් එක කරලා ඊට පස්සේ ඉතින් සරෙන් සරේ පිස්සුත් නටනවා. සර් ඇවිල්ලා අන්තිමට හැම ගෲප් එකකින්ම හරි ආන්සර් අහනවා. ඉතින් අපි Google එකෙන් හරි ChatGPT හරි සර්ච් කරලා උත්තරේ ගන්න ඕනේ. මේ තියෙන ඉතින් සර් උගන්නනකොට මම කරපු විකාරයක්. ඉතින් අහගෙන ඉන්න කම්මැලි තුනම මේ වගේ වැඩ තමයි අපි කරන්නේ.
මේ අපේ ලැබ් එක එහා පැත ලැබ් එකේ නම් ළමයි කට්ටියක් ඉගෙන ගන්නවා මේ වීඩියෝ එක මම ගත්ත ළමයි ටික ඔක්කොම එළියට යනකල් බලාගෙන ඉඳලා ඊට පස්සේ අපි 12 මාර ඉන්ටර්වල් එකට ආවා කෑම කන්න අපි එළියෙන් තමයි ඕඩර් කරන්නේ ඉතින් මගේ නම් මතය ගවර්න්මන්ට් කැම්පස් එකට එන්න ඕනේ මේක ඇතුළ මොන වගේද කියලා බලන්න මොකද පිටස්තර මිනිස්සු ගවර්න්මන්ට් කැම්පස් දිහා බලන්නේ හරීම වැරදි කෝණයකින් ඒකට හේතුව මම දන්නේ නැහැ ඒ උනාට අපි ඇතුළ ඉන්න කට්ටිය විදිහට දන්නවා මේ වගේන් අපේ ජීවිතේට කොයිතරම් ලොකු ආශිර්වාදයක් ලැබුණද කියලා මොකද විශේෂයෙන් මම ගොඩාක් බොළඳ චරිතයක් ඉතින් කැම්පස් ඇවිල්ලා මෙතන ඉන්න මිනිසුන්ගෙන් තැලිලා පොඩි වෙලා මිහිරි අමිහිරි කටුක හැම අත්දැකීමකින්ම මමගේ ජීවිතේ ලස්සනට ගොඩනගාගත්තා ඉතින් මේ සබරගමු සරසවිය කියලා කියන්නේ ඇත්තටම කිව්වොත් මගේ ජීවිතේ ලොකුම ලොකු ටර්නින් පොයින්ට් එකක් මගේ ජීවිතයට ලැබුණු ලොකුම ලොකු ආශිර්වාදයක් ඔන්න ඉතින් අපේ දවල් කෑමත් ආවා මේක තමයි අපේ දවල් කෑම කාලා ඉවර වෙලා අපි ආයෙමත් සැරයක් ගියා එකහමාරට තියෙන ලෙක්චර් එකට ඒ ලෙක්චර් එකේ නම් මම කිසිම දෙයක් වීඩියෝ කරේ නැහැ මොකද ඒක ටිකක් අමාරු සබ්ජෙක්ට් එකක් ඔන්න දැන් ඒ ලෙක්චර් එකත් ඉවරයි දැන් මගේ යාළුවෝ දෙන්න හොස්ටල් යනවා මම බෝඩිමට යනවා දැන් තමයි මගේ සතුටුම මොහොත ළමයි මොකද සති දෙකකට මම ඔන්න දැන් ගෙදරින්න තමයි හදන්නේ සුපුරුදු පරිදි තින් මම ෂෝට් කට් එකෙම තමයි බෝඩිමට ගියේ මොකද වටෙන් ගියොත් එහෙම මට තව වෙලා යනවා ගෙදර යන්න දැන්ටමත් වෙලාව 3:40 විතර ඇති මම අඩුම 4:30 වෙද්දිවත් ටවුන් එකට යන්න ඕනේ පඹහින්න හන්දියට එතනින් 99 බදුල්ල කොළඹ බස් එක තමයි මම ගෙදර යන්නේ ඉතින් ගෙදර යන්නත් මට පැය 3:30 විතර යනවා ඔන්න මම දැන් බස් එකේ නැගලා තමයි ඉන්නේ බෝඩිම ඉඳලා බස් හෝල්ඩ් එකට මම 3 ලෙහකාවේ මම ඊට පස්සේ පොඩි නිින්දක් දැම්ම මොකද මෙහි වංගුත් එක්ක මට හරි අමාරුයි වමන යන්න වගේනවා ඉතින් මම පොඩි ටිපි ටිපෙහෙකුත් ගත්තා කකා යන්න කියලා මම නැගිටින්න පස්සේ ඒකත් කකා තමයි ආවේ ඔන්න මං ආව මගේ
ආසම තැනට මගේ ස්ටඩි ටේබල් එක ගාවට ඒක හැදි වෙලත් නෑ ළමයි අපේ අම්මා අස්පස් කළා එහෙම තියලා ඉතින් මං එනවා කියලා දැනගත්තාම මං එනවා කියලා දැනගත්තාම ගෙදර ඉතින් හොඳ හොඳ කෑම වර්ගත් හදලා තිබුණා මොකද අම්මලා දන්නවා ඉතින් ගෙදර එන්නේ හොඳට කන්න බොන්න බලාගෙන කියලා මේ ළමයා පෙරිතෙක් වැහුණා වගේ කන්නේ මොකෝ කියලා අපේ අම්මා බලන්නේ නැති ඊට පස්සේ මම කාලා ඔක්කොම කරලා ඉවර වෙලා මගේ ජර්නල් එක පුරවන්න හදන්නේ gratitude ජර්නල් එක. ඒ වගේම මගේ bullet ජර්නල් එකත් දැන් ෆිල් කරලා ඉවරයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් හෙට උදේ මම ටිකක් දවල් වෙනකන් නිදාගන්න ඉන්නේ ඇඟට තියෙන මහන්සියත් එක්ක. එතකොට මට මේ අදරය කරන්න තියෙන මෙන්න මේ වැඩ ටික මගේ අරගෙන ඉන්න නිසා මම හිතුවා රෑ නිදාගන්න කලින් කොච්චර ඇඟට අමාරුණත් මගේ gratitude ජර්නල් එකයි bullet ජර්නල් එකයි දෙකම කම්ප්ලීට් කරලා නිදා ගන්නවා කියලා. එහෙනම් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්නද කියලා. තවත් මේ වගේම ලස්සනම ලස්සන වීඩියෝ එකකින් මං ඔයාලා ආයෙමත් හම්බ වෙන්න එන්න. එතකල් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. හොඳට පාඩම් වල ටිකක් කරගන්න. එහෙනම් මං යන්නම් bye.